ත්ත් මත් අපි කවුරුත් පින්නතුනි කර්මය උරම කරගෙන කර්මය ඥාතිය කරගෙන කර්මය පිළිසරණ කරගෙන මේ සංසාරි පින්නතුනි ආපු ඇත්තෝ පෙර සංසාරි කරගත්තු කර්මවල්ල කොටසක් තාමත් පින්නතුනි මේ ජීවිතය අපි ගෙවන බව මතකත බාගන්ට ඕනය මේ ජීවිතය ගෙවලා ඒ විර කරන්න බැරිවුණුත් ඒීළඟ ජීවිතයට ඉතුරු වෙනවා එහෙද පින්නතුනි ෙවන්ට වෙනවා ඒක මට අපිටත් එකයි ඔයත්තන්ටත් එකයි පින්නතුනි කාටත් එකයි නි බුදුරජාන් වහන්සේ කර්මය ගැන කතා කරනකොට කරමයයි කරම නිමිත් අයි ගත නිමිත් අයි කියලා ධර්මය පින්නතුන වචන සුඳක් තුනක් සඳහන් ගෙනවා. කරමය නං යම්පමනකට පින්නතුන් දන්නවන කරම නිමිති කියලා කියන්නේ පින්නතුනි නරකටයි හොඳටයි දෙකට මේ දෙනවා. අපි නක පැත්තර ගත්තුත් පින්නතුන සමහරෙක් ඉන්නවා සතු මරොපු කෙනෙක් නම් එයාට මරනාසන්න මොහොත පින්නතුනි මරපු සත්තු මතක් වෙන්නේ. නැව සත්තු මරන්න ගත්තු ආජතියෙන උපකරණ තියන්නේ ආනෙය පින්නතුනි මතක් වෙනවා. එකට කැනෙ කර්ම නිමිති කියලා. හොඳ පැතර ගත්තුොත් පින්නතුන දෙැන් පිහිතුමොකෝ කෙනෙක් න්නව පින්නතුනි හොඳට නහනවා. හැබැයි මරනාාසන්න මොහත යාටක බනපදයක්ත් මතක් වෙන්නේ. හැබැයි බණකීපු හාමුදුරු මතක් වෙනවා. එකත්තුොදයින්න. ඒ කරම. මි ඉළඟට පින්නතුනි ගත නිමිති කියල කියන්නේ ඒකත් නරකටයි හොඳඩයි දෙකටම තියෙනවා ඒ කියන්නේ යම්කෙසිෙනෙක් මැරෙන්න්න කලින් තමන්ටම තීරණය කරන්න පුළුවන් මැල්ල උපදින්නේ කොහෙද කියලා මැරෙන්න්න කලින් තීරණය කරන්න පුළුවන් මරණසන්නම හොතේ නර පැත්තට පින්න තුට එකක් කියන්න. පින්න තුට මතකඇති බුද්ධ කාල හිටපු චුන්ද සූකර. ජේතුනාරම් පිටි පස්සේ හිටියේ කරපු දේත් මතකයින ඌරු මැරවා. ගරු මරල මරල මරලා තිබට මේ මනුස්සේ මැරු හැරි මතකයිනි ඌරෙක් වගේම කෑගැහ්වා. ඌරෙක් වගේ දැන් අන්තිම හොතේ කෑගානකොට චුන්දසෝකට හිතන් නැද පින්නතුනි තමන් කරපු දේවල් මතක් වෙන්නේ මතක්වෙනවන එතකොට යාට හිතා ගන්න පුළුවන් උපදින්න පින්නතුනිි කොහහිද කියලා. ඔය හරක් මර මිනිසුත්ත හම තමයි අපි දැක්ක නැති වුණනාට හරකෙක් මරණකොට යම් බේදනාවකින් කෑ ගහනවද ඒ සෑ මනස්සේක පින්න තු බැරණකොට මැර ේ තරම් බේදනාවකින් කෑගාලා ගත්තන මිති හොඳ පැ වා. ත දුක මෙන් රජඩුවන්ට පින්නතුන්ට මතකයි මෙැරෙන් නැස්දක පිය ෙන්න්න කලින් දුටකෙම රජුඩු තීරණ කර ද හෙ දන්න කියලා තිෙරෙ ගලාන ඒ දුටකෙම රජු එක්රං න්න විලෝකෙන් දෙවියොත්ත ල්ල හිටිය. ඇ පනද බුද්ධ කාල හිටිපු දම්මි පාසකතු එතුමා චාතතු ම රාජි දිවිලෝකෙන් දෙවියොත්ත විල්ල තුමායිකරෙන යන්න මොනම කල්ලාද. පින්නතුනි එතුමා පන්සීියක් හැදුව පන්සසිල් ගෙන පිරිසක්. පින්සසියක් ෝන අප එක්කනකොට පහ කදාගන්න පුළුවන්නන් අද පන්සිල්ලගෙන මේ සමාජ කොච්ච ලස්සනවේද පින්නතුනේ. තියනිසා අනිත්්‍යක තමයි එක්කෙනෙක් පින්නතුනි කර්මයගව අවසංගන්නකොට අනික්කෙන පින්නතුනි කර්මය එකතුරගෙනනිවරයි. බාන පින්නතුනි හරිකැකිවර එක්කෙනනක් කර්මයගේ ලවසගන්නකොට පෙන්න්නතුන අනික්කෙනා කර්මය එකතුකරගනිවරයි. දෙහම තමයි මේ සංසාරයන්නේ බද හා දුර ද න ලා දව රමයයි රර්ම නිමිති ගත නිිති වගේම පින්වත්න ස ම බං සූත්‍රයේ දදි අන හන්ට බුදුහාරු මතක්කරනවා අනන්ද මේ ලෝක ෙනෙක්කිනවා අකුසාල කරනව සුගති යප දනවා. අකුසාල කරනව දුගති යපදනවා. කුසල කරන සුගති යපදනවා කුසල කරනවා ගතිය ප දනවා හතරක් කිවවනි මේ හතරෙන් දෙකක් පිළිමඳව පිතුන්ට ප්‍රශ්නයක් නෑ නමුත් කරන දෙකක් පිළිමඳව ප්‍රශ්නය තියනවා තමයි. කුසල් කරනව සුගති උපදනවා පිින්ිනතුනි කකුසල් කලත් කෙනෙක් සුගත යප දිනිකහොමද බුදුහමුදුරු වදාලා අනන්ද මේ ලෝකෙ මිනිස්සු මොනතරන් අකුසල් කරගත්තත් ඒ මනුත්සය ජීවිතයේ මුල්කාලි හරි ජීවිතයේ මැදකාලි හරි ජීවිතයේ අගකාලි හරි කොතනකොහෝ දවසක පුංචි කුසලයක් කරගෙන තියෙනවා. මරණනාසන මොතේ ඔහුට ොහඇයට මතක් කරෙන කරගත්ව අකුසල්ලවෙේ කරගත්ත පුංචි කුසලය. පුංචි කුසලේ මතක් කරගෙන මතුකරගෙන ඒ ඇත් උපදනවකු හෙද සුගතියේ හැමදාටම නෑ උපරිම දවස් හතකට දවස් හකට නැත්තම් පින්නතුනි අකුසල් කරගත්තුගෙන කවසනමූතේ කුසල් සි විල්ලක් මත කරගතක හැමදාම සුති යදන්නේ නෑ ඒ උපදදින්න බෑ උප දීවි දවස් හතකට හැබැ ඊට පසේ බලවත්වයන නවාද එඉට පසේ බලවත්යන කුසල් ආනන්ද මේ ලෝක යම් කිසි ප්‍රමාණයකට හිත දියුණු කරපු කෙනෙකුට කෙනෙක් මලාට පස්සේ කෙනෙක්ගේ පරලෝගතී පිළි බඳව බල කියන්න පුළුවන් බැරිද පුළුව ආතබා මහ ගොඩත් නෙමයි ආන්තමා වෙකක් දෙකක් බල්ල කියන්න පුළුවන් ඒ බලන්නකොට ඒත්තට වැැටහෙන්න මොකක්ද අකුසල කරගත්තට පාඩුවක් නෑ ඇයි අකුසල කරගත්තු කෙනෙකු ත්තා ඉන්නවා සුගතියේ ඒ අතට පේනවා හරි නමුත් ඒ ඇත්ත හිතන්නේ හැමදාටම සුගු තිීන්නව කියලා නමු බුදු හාමුදුර විතර යිදන්නන්නේ එයා සුගුතිීන දවස් හතකට කියලා. ඒ කරණ වැටවුුණනේ අන බලන්න අකුසල කලත් පින්න තුනි සුගුතු ුපතිනව පෙන්න පුලළුවන් හැබැ උපදින්නේ අර ජීවිතය කොතනකොහ දවස කරත්තු ංචි කොසයක්ක මනුස්ස අවසාන මෝත හිට නාගන්නවා. අනි පැත්තත් එහෙමයි. ඒකන කුසල කරනව දුගුතු යපදිනවා. අන්නම කුල් නමුත් පින්නතුන ජවිත මුල් කාල හරි මැද කාලි හරි අගකාලි හරි කරගත්තු අකුසලයක්ක හොට මතක් වෙනවා කොයි දපදින්නේ දුගතියේ ඇැබ කරගත්තෙම කුසල් හිත දවුණුපැක් පින්න තුනනි ඔයකකිේප කෙන පිබඳව බැලවොතට මක්ද පෙන්නේ කුසල් කරගෙන වැඩක් නැහැ ඇයි අච්චර කුසල් කරගත්තගෙනකුත් ආං ඉන්නවා දුගතියේ බුදුහාන්තර විතරයි න්න ඒයා අදුග තේනෙන පින්නතුනි දව දවස් හතකට කියලා. ලොකෝ ප්‍රශ්නයකට පිනතු උත්රයක් කම්ඹබුණ පිට කර්මය පිළිබඳව ලොකු ප්‍ර්ිකට රඋත්තරයක් කම්බුණා. දැන් කෙනෙක් ේනවන පින්නතුනි හොඳින් ඉන්න තේම නිස්තමයි නරකරන ේ නිස්මයි ැිබැල්මට බාහි ැලුවාහම කිසි වරදක්න හොඳට යනවා වාන පලින්න ඇත්තයි පින්නව නැමත් මතයාගන්න ඒ ඇත්තවර පූර ජීවිතවල කරගත්තු කුසලේ තමයි තාම තාමකිබන්නේ. කුසලේ ගෙවනකං හොඳයි හැබැ තකතයා ගන්න හොඳින් හිටියට මරණයට පත්වනාට පස්සේ ආයි වැටෙන්නේ දුගතියට අප ඔක්ොම ගැ කියනවනේ තැක් මිනිස්ස කියව හද වැදි කරන්න තේ මිනිස්ු පන්සල්ය ෙත්නෑ බුදුන්ගදදින්න ෙත්න නක්කහන්න ෙත්න ල්ගන දවක් පේන්න වත්න නවටේ මිනිසුන් හරියන හඳරුවන මිනිස්ස කියනම පින්නතුනි කිසිම දවස ෙබුදු ඇත්තන්ටිනිිසාා කරන්නවත් වයිර කරන්නවත් එපා මොක දෙේඇත්තන්ට තාම පෙර පැපින් තියනවතාම ඒ මිනිස්සු අර පෙරපිණ බුක්තිමි දින්නේ. වැඩේ කියන්නේ අර පෙරපි බක්තිමින්දල බක්ණ වසං ගුණට පස්සේ අලුතිම් පින් කරන්න නැති වෙනකොට අයිටෙන්නේ. පහලටන පාල කියය පෙන්ද දුකටට බද වැටෙන්න්න පුළුවන් ඒ පින්න තුොන පෙපිින් අසංක ගත්ට පස්සේ නේ?